ලංකාවේ මාධ්‍ය මාධ්‍ය සඳහා අවසර පත්‍රයක් දෙන්න. උදාහරණයක් හැටියට කිව්වොත් පුවත්පතක් ගහන්න, ගුවන් විදුලි බලපත්‍රයක් දෙන්න, රූපවාහිනී බලපත්‍රයක් දෙන්න නීතියක් අපේ රටේ හදලා නැහැ හරියට. ඉතින් ඒ නිසා ඔය රූපවාහිනී සංස්ථා පනත යටතේ ඔය හුඟක් අයට බල දීලා තියෙන්නේ, ගුවන් විදුලි සංස්ථාව යටතේ සමහර අයට ගුවන් විදුලි බලපත්‍ර දීලා තියෙන්නේ. එහෙම අවුලක් තියෙන්නේ. ඒ නිසා ඒ මාධ්‍ය නියාමන පනත හරහා වෙන්නේ මාධ්‍ය කරුවන්ට, මාධ්‍ය ආයතනවලට වඩා නිදහසක්, වඩා ශක්තියක්, වඩා ඉඩකඩක් ලැබෙන එක මිසක් ඒ අය මේ හිර කරන්න නෙමෙයි. හිර කරන්න නම් දැනට තියෙන නීති ඕන තරම් තියෙනවා. දැනට තියෙන නීති යටතේ ඕනම මාධ්‍යයක් තහනම් කරන්න පුළුවන්, ඕනම පත්‍රයක් තහනම් කරන්න පුළුවන්, ඕනම ගුවන් විදුලියක් තහනම් කරන්න තිබ්බා. ඒකට නෙවෙයි මේ ලයිසන් එකක්වත් දෙන්න හරියට නීතියක් නැහැ. එහෙනම් මේක ක්‍රමානුකූල කරලා මාධ්‍ය කරුවන්ගේ හා මාධ්‍ය ආයතනවල අයිතිය සුරකින්න තමයි ඔය හදන්නේ. ඉතින් ඒකේ අඩුපාඩුවක් තියෙනවා. ඉතින් ඒක ගෙනල්ලා පෙන්නවුවට පස්සේ ඔක වෙනස් කරගන්න බැරි. ඔබතුමාලගේ අදහස් කියන්නේ. ඒතර අපි වෙනස් කරලා දෙන්නම්.